අයිපෝවන් සුබ සන්ධ්‍යාවක් තුන හතර පොඩිත්තන්ට නැනමිහිර අරගෙන අදත්තාව ඔගොලු ළඟටම හොඳින් ඉන්නව නේද? ආදරෙන් ඉන්නවනේ, ආදරෙන් ඉන්නෝනේ හැමදාම. එතකොට තමයි අපිට හොඳට මතක ශක්තිය වැඩි වෙන්නේ. අපේ පාඩම් කටයුතු හොඳින් කරන්න පුළුවන් වෙන්නේ කොහොම හිටියොත්ද? ආදරෙන් ප්‍රසන්නව හිටියොත්. හැමදාම ඉතින් නැන්ද මොනවා හරි කියනවනේ. එහෙම තමයි පුතේ, අපි ජීවිතයට තමයි මේ පාඩම් හැමදේම එකතු කරගන්න ඕනේ. එතකොට තමයි දුවල පුතාලට ලොකු වෙලා, ඒ කියන්නේ උස්මහත් වෙලා, හොඳ රැකියාවක් කරලා මේ සමාජයට, මේ රටට, ලෝකෙට හොඳ සේවයක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් තුන හතර පොඩිත්තන්ට අදත් ලස්සන පාඩමක් අරගෙන ඇවිත් ඉන්නවා අපි. පටන් ගමුද නැනමිහිර. හතර පොඩිතන්ට නැනමිහිර කිව්ව ගමන් ඉතින් අපි චූටි දෝල පුතාලනේ නේද? ඒ කියන්නේ පහ ශ්‍රේණියට යන්න කලින් ශිෂ්‍යත්වයට සූදානම් වෙනවා. තුන ශ්‍රේණිය, හතර ශ්‍රේණිය පාඩම් ටික හොඳින් ඉගෙන ගන්නවා. ඉතින් අදත් අපි ඒකට තමයි ලෑස්ති වෙන්නේ. ලස්සන පාඩමක් තියෙනවා. අදත් ඇවිත් ඉන්න ඔගොලු ආදරය කරන සර්, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ රන්ද පත්ම කුමාර සර්. අයිබෝන් සර්. අයිබෝන්. අයිබෝන් දෝල පුතාලා. ගෙදර ඉඳන් බලන් ඉන්න නැනමිහිර බලන සියලු දෙනාටම අයිබෝන්. හරි. ඉතින් සර්, ඒ විදිහට හැමෝම පිළිගත්තා වගේ අපි දැන් ලෑස්ති මොරටු මහාවිද්‍යාලයේ අපේ චූටි දුවල පුතාලවත් පිළිගන්න. අයිබෝවන්. දැන් එහෙනම් මෙතන ඉඳලා අපි නම් කියාගෙන යමු. දයාලුවන්ට කවුද කියලා අඳුනවල දෙමුද? කො මූණ පේන්න ඉන්න ඕනේ ඉතින්. දැන් කියන්න බලන්න නම. මගේ නම ශයම් මහීෂ. හරි. ඊට පස්සේ අපි බලමු කවුද ඉන්නේ කියලා. මගේ නම දිදුල පින්සල්. දිදුල පින්සල්. මගේ නම ලකිත පැහැසල්. ලකිත පැහැසල්. ඊළඟට මගේ නම කීෂා රදි. මගේ නම කිරුද්දමු. හැමෝම නැන්ද ඔන්න අඳුනල දුන්න අපේ දුවල පුතාලට. මොකද මේ යාළුව තමයි ඔයගොල්ලොත් එක්ක අද ඉන්න තුන හතර පොඩිත්තන්ට නැනමිහිර ලස්සන කරන්න. හරි සර්, අපි එහෙනම් ඔන්න අකුරු ලියන්න ලෑස්ති. හරි. දුවල පුතාලට අද අපි අකුරු ලියන්න දන්නවනේ. අකුරු ලියන්න කියලා දෙන්න යන්නේ. කොහොමද අපි දැන් තුන වසරේ ඉන්න දුවල පුතාලා හතර වසරට යනවා, හතර වසරේ ඉන්න දුවල පුතාලා පහට යනවා. ඉතින් අපි මේ කොහොම පහට ගියත්, ඉහළ පන්තිවලට ගියත් මේ අකුරු ටික නිවැරදිව ලියන්න දැනගත්තොත් තමයි මේ සිංහල භාෂාවේ අපි නිවැරදිව සිංහල ඉගෙන ගත්තා කියන්නේ. ඉතින් කසුනි, අපිට සාමාන්‍ය මේ සිංහල භාෂාව ඉගෙනගෙන අවසන් කරන්න බැරි තරම් ඉගෙන ගන්න පුළුවන්. අද අපි තුන වසරේ දුවල පුතාලා පොඩ්ඩන්ට අපි පාඩමක් කරන්න බලාපොරොත්තු වෙන මේ විදිහට අකුරු ලියමු. අකුරු කොහොමද ලියන්නේ, අකුරු කොහොමද හඳුනාගන්නේ කියන එක අපි පොඩ්ඩක් බලමු. අපි අක්ෂර රීති කීපයක් සිහිපත් කරමු. සිංහල භාෂාවේ ගොඩක් තියෙන දේවල් ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්න දේවල් තියෙන හැම එකක්ම අපිට සරලව එකින් එකට කියලා දෙන්න ලොකු කාලයක් යනවා. මගේ පොඩ්ඩන්ට තේරෙන විදිහට අද අපි පාඩමට යමු. අක්ෂර රීති කීපයක් ඉගෙන ගන්න. මේක මේ පන්තියට වගේම පහවසරටත් වැදගත් වෙනවා. දැන් බලමු පළවෙනි රීතිය. රක කවුරු හරි පුතේකට කියන්න පුළුවන්ද මේක? පුතා කියන්න බලන්න. රකාරාංශයට පසු යෙදෙන න මුර්ධජ න වේ. රකාරාංශයට පසු යෙදෙන න මුර්ධජ නය. රකාරාංශය කියන එක අපි දන්නව නේද? දැන් මේ වෙනකොට දුවල පුතාලා අඳුරගෙන තියෙන රකාරාංශය කියන්නේ මොකද්ද කියලා. අපි හතර වසරේ දුවලට එහෙම කියලා දීලා තියෙනවා. හරි. එතකොට මුර්ධජ නත් අපි අඳුනගෙන තියෙන්නේ. එහෙනම් අපි බලමු රකාරාංශය කියන්නේ මොකද්ද. මේ අක්ෂරයට යෙදෙනවා මෙන්න මෙහෙම රකාරාංශයක් ඉදිච්ච අකුරු තමයි මේ තියෙන්නේ. දැන් මේ අකුරු අපේ රීතියට අනුව අපි මෙහෙමයි තියෙන්නේ. රීතියට අනුව තියෙනවා රකාරාංශයට පසු යෙදෙන න මුර්ධජ න. රකාරාංශයට පසු යෙදෙන න මුර්ධජ න කියලා. එහෙනම් අපි බලමු මැංගුස් ප්‍රනීත පළතුරකි. මේකේ මොකක්ද තියෙන විශේෂත්වය? කාටද කියන්න පුළුවන්නේ? පුතා කියන්න පුළුවන්. ප්‍රනීත. එතන මොකද්ද වෙලා තියෙන්නේ? රකාරාංශයට පස්සේ මුර්ධජ න යෙදේ. බොහොම හොඳයි. රකාරාංශයට පස්සේ යෙදුනේ මුර්ධජ න. පැහැදිලිද ඔයාලට? දුවල පුතාලට දැන් පැහැදිලි ඇති. මෙතන බලන්න ඒ වගේම තව එකක් බලමු. කාටද කියන්න පුළුවන් පුතේ? පුතා කියන්න බලන්න. මම හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි. මම හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි. වාඩි වෙලාම උත්තර දෙන්නමයි පුතේ. එතකොට අපිට ලස්සනට උත්තර දෙන්නත් පුළුවන්. මම හතර ශ්‍රේණියේ ඉගෙනුම ලැබමි.
එහෙනම් පුතේ කියන්න බලන්න එතන තියෙන මොකද්ද විශේෂත්වය? රකාරාංශයට පසු අයදෙන මුර්ධජන. එතනත් අර අපි කියපු එක රකාරාංශයට පස්සේ මුර්ධජන යෙදිලා තියෙනවා නේද? එතන තව එකක් බලමු. මම ඒක කියනවා. සම්මන්ත්‍රණය 1:30ට අවසන් විය. ඒකෙත් මොකද්ද වෙලා තියෙන්නේ? ඒකෙත් රකාරාංශයට පස්සේ මුර්ධජන යෙදිලා තියෙනවා. බලමු. තව අපි තව රීතියක් ඉගෙන ගමු. අපි රීති කීපයක් ඉක්මනින් ඉගෙන ගමු. මේවා අපි සිංහල භාෂාවේ දැනගෙන ඉන්න එක වටිනවා මයි පුතේ. ඉස්සරහ අකුරු ලියනකොට වචන ලියනකොට මේ රීති ටික 3 වසර 4 වසර 5 වසර නෙමෙයි ඉහළ පන්තිවලට දුල පුතාලටත් යනකොට ඉහළ පන්තියට යනකොටත් මේක වැදගත් වෙනවා. දැන්ම අපි ඔළුවට මේක ඇතුළත් කරගමු. හරි. කියන්න බලන්න පුතේ මේක කවුරු හරි දුවෙක් කර. ආ පුතා කියන්න මොකද්ද? පිළි යන පදයේ සමග යෙදෙන ල බොහෝ විට මුර්ධජ වේ. පිළි පිළිත් එක්ක වචනයක් කියන්න බලන්න. පුතේ කියන්න. පිළිමය. පිළිමය. තව? පිළියන්දල. පිළියන්දල. පිළිස්සීම. පිළිස්සීම. පිළිතුරු. පිළිතුරු. පිළිම තලාව. පිළිම තලාව. ගොඩක් අපිට කියවන දැක්කද? මේ පිළි කියන වචනයත් එක්ක එදෙන ඕනෑම අනිත් වචන පිළි කියලා එන අකුරට මුර්ධජදලා යන්නේ එදෙනවා. මේක තමයි රීතිය. දැන් පුතාලා කියපු වචන ඔක්කොටම මුර්ධජදලා යන්න තමයි එදෙන්නේ. අපි බලමු තව ටිකක්. බලමු. පිළිමි තලාව පිත්තල භාණ්ඩ සඳහා ප්‍රසිද්ධ උසුලයි. පිළිමි තලාව කොහොමත් ප්‍රසිද්ධයිනේ. ඒක නිසා පිළිමි තලාව පිළි කියන වචනේ ඔන්න මුර්ධජදල යෙදුනා. පැහැදිලිද මයි පුතාලට? පුතාලටත් පැහැදිලිනේ. පැන පැන්සලක් පොතක් කරන් දැන් අපිත් එක්ක එකතු වෙන්න මේවා ලියාගන්න. හරි. බලමු. අමුත්තන් සාදරයෙන් පිළිගනිමු. බලන්න මේ නැන්ද ලස්සනට පිළිගන්නව නේද? ඒත් මුර්ධජදල. හරි. තව එකක් බලමු. අවකන සෙල්මුවා පිළිමේකි. සෙල්මුවා කියන්නේ ගලින් කරන තියෙන නේද? එකත් අපිට පහේ පන්තියට යනකොට ඉගෙන ගන්න පුළුවන් දෙයක්. එතනත් පිළි කියන එක පිළි මුර්ධජදල. හරි. තව එකක් අපි ඉගෙන ගමු. මේ කියන්න පුළුවන් කාටද පුතේ? දුව කියන්න බලන්න. එළ යන පදයේ සමග යෙදෙන ල මුර්ධජද වේ. එළ යන පදයේ සමග යෙදෙන ල මුර්ධජදල. අපි දැන් මේ රීති ඉගෙන ගන්නකොට එකින් එකට රීති ඉගෙන ගන්නවා. මේ රීති ටික ඔළුවේ හිමීට තැම්පත් කරගෙන ඊළඟ රීතියට යන්. කලබල වෙන්න හොඳ නැහැ. මේක මතක තියාගන්න අපි දැනට පොඩියට සටහන් කරගෙන ඉක්මනින් අපි මේ කරගෙන ගියාට ඔයාලා හිමීට පාඩම් කරන්න. අපි දැන් එළ යන පදයේ සමගෙන ල මුර්ධජල කියනවා. බලමු. මොකක්ද ඒකට එන්නේ කියලා. එළබටු. ඔන්න මං එකක් කියවා. එළබටු කොලේ කටු තිබි. එළබටු. බලන්න ඒක ල යන. තව මේ වගේ වචන කියන්න පුළුවන්ද? සුල පුතාල අතුස්සනවා. කියන්නේ දන්නවා. කියන්න බලන්න පුතේ. එළදෙන. එළදෙන. එළදෙනත් එළ කියන එක වචනේ මුර්ධ වෙනවා නේද? එනා ඒකත් මුර්ධජ. ඔව්. එළකිරි. එළකිරි. ඒකටත් මුර්ධජල යන්නක් කියදෙන්නේ. හරි පුතා කියන්නේ. එළවලු. එළවලු. ඒකෙත් එළ කියන එකනවා. ඔව්. තව දන්නවද? හරි. අපි ගොඩක් කියව නේද? හරි. බලමු අපි මේකෙත් තියෙන. හරි කියන්න පුළුවන් මේක. අපුතා කියන්න බලන්න. හරි. මාමා එළවලු කොටුවේ සිට එළදෙනගේ එළකිරි දෝවා ගන්නවා. දෝවා ගන්නවා. දැන් ඔයාලා කියපේ ඔක්කොම තියෙනවා. මම එළවලු කොටුවේ සිට එළදෙනගෙන් එළකිරි දුවා ගන්නවා. එළ 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 ඔක්කොගෙම එළ කියන වචනේ ආවා ලයන්න මුර්ධජ වුණා. පැහැදිලිනේ. තව එකක් අපි ඉගෙන ගමු. කරන ලද යන පදයේ සමග යෙදෙන ල මුර්ධජ වේ. කරන ලද මේකෙන් අදහස එන්නේ මයි පුතේ කරන ලද. එතකොට අපි කරා කරනවා කියලා අදහස එන්නේ. පැහැදිලි නේද? බලමු මේක කොහොමද එන්නේ කියලා. මෙය කඩදාසි වලින් කළ නිර්මාණයකි. කරන ලද. කරන ලද කියපම මේ කඩදාසි වලින් මේක කරලා තියෙනවා. එහෙනම් කළ කියන එක අර්ථය වෙනවා නම් අන්න ඒකේ මුර්ධජදලා යන්න කියනවා. දුටු කැමුණු රජු කළ බුලතා යෝධයා කළ සොරබොර වැව විස්මය ජනකේ. මෙතන දැන් කළ කියන දෙකක් ආව නේද? දැන් බලන්න මෙතන ඇවිල්ලා තියෙන වෙනස. දැන් අපිට ප්‍රශ්නයක් වුණා. කළ කියපුවාම ලයන්න මුර්ධජනව කිව්වා. දැන් එකපාරටම ආව දන්ත දෙලයන්. අර්ථ දෙකක්. සිංහල භාෂාව කියන්නේ කසුලින් මහා විශාල භාෂාවක්. හරියට සරලව මේ විදිහට පැහැදිලිව තේරුම් ගත්තොත්
හරිම ලේසි ඉගෙන ගන්න පුළුවන් මගේ පොඩිත්තන්ට පොඩ්ඩන්ට 3 4 5 පොඩ්ඩන්ට 3 4 පොඩ්ඩන්ට විශේෂයෙන්ම මේක සරලව දැන් ඔළුවට දා ගන්නවා ඔළුවට ඇතුල් කර ගන්නවා කියන්නේ හොඳට මෙයාලට මතක හිටිනවා දුටු ගැමුණු රජු කල කල ඒ කියන්නේ දුටු ගැමුණු රජතුමාගේ කාලේ බුලතා යෝධයා කල එයා විසින් කරන ලද සොරබොර වැව විස්මය ජනකයි දුටුගැමු රජතුමාගේ කාලේ කරපු සොරබොර බව විස්මය ජනකයි. පැහැදිලිද මයි පුතාලට? ඔව්. වල වලට වලින් යන පද සෑම විටම පෙර පදයට සම්බන්ධ කර ලියන්න. ඒ මොකද්ද? පෙර පදය කියන්නේ කලින් තියෙන පදයට සම්බන්ධ කර ලියන්නලු වල වලට වලින් කියන ඒවා කොහොමද බලමු අපි ඒක හා බලන්න ඕන දැන් මං කියන මෙහෙම එක ගස් වල පුහුලන් පිරි ඇත මේ බලන්න මේකේ තියෙනවා ගස් වෙනම වල වෙනම ගස් වල පුහුලන් පිරි ඇත යටින් තියෙනවා ගස් වල පුහුලන් පිරි ඇත මේ උඩ තියෙන්නේ ගස්වල කියලා අර විදිහට ඈච්චල ලිව්වත් ගස් ළඟ ලොකු වලක් තියෙනවා. එහෙම තමයි අර්ථය ගැනෙන්නේ. පුතාලට තේරෙනවද? වල කියලා ඈච්චල ලියන්නේ. එහෙනම් ඒ ගසට සම්බන්ධ නෙමෙයි. අපි ඉස්සලගේ වල වලට වලින් යන පදයේ සෑම විටම පෙර පදයට සම්බන්ධ කරලා ලියන්න කියලා. එහෙනම් බලමු. ගස්වල පුහුලම් පිරි ඇත. තව එකක් බලමු. තේරෙනවද පුතාලට? තේරෙනවා. හරි. තව එකක් බලමු. මොකද පුතේ කියන්න බලන්න මේ කාටද පුළුවන් කියන්නේ? දුව කියන්න බෑ දොඩම් වලින් විටමින් C ලැබේ ඒකද හරි යටින් එකද හරි යටින් එක ඇයි එහෙම හරියන්න හේතුව අර පුතා කියන්න බෑ දොඩම් වලින් කියද්දි දොඩම් වල නිකන් මේ ඇත් කරලා ලියන්න බැරි ඉඳ එක ළඟ ලියද්දි හරි ආ දොඩම් වලින් කිව්වොත් එතන තියෙන දොඩම් ලොකු වලක් ගැන නේද කියවෙන්නේ ආ එහෙම නෙමෙයි දොඩන් වලින් කියන්නේ දැන් අපි මේ බීම් එක හදලා තියෙන්නේ මොනවද? දොඩන් වලින්. අම්මා බීම් එක හදලා අම්මා මොනවද ඔය මොනවද දාලාද හැදුවේ? පුතේ මම දොඩන් වලින් හැදුවේ. අපි කල්පනා කරනවා මේක ඈත් වෙලා ලියලා දිනවද? ඈත් වෙලා හැම ලියලා දුන්නොත් එහෙම දොඩන් වලක් කියලා වගේ නේද තේරෙන්නේ. දැන් මයි පුතාලට තේරෙනවා මේක එකතු වෙලා ලියන්න ඕන. දොඩම් වලින් විටමින් C ලැබේ. මේ වචන දෙක ලියනකොට මේක එකතු කරලා ලියන්න ඕන. මයි පුතේ අපි රචනා ලියනකොට වාක්‍ය හදනකොට වාක්‍යයක් ලියනකොට මෙන්න මේ රීති අනුගමනය කරන්න ඕන. මේ රීති අපි එකින් එකට අවබෝධ කරගෙන දැනගත්තොත් තමයි අපිට අවබෝධයෙන් ඉදිරි පාඩම් වලට ඉදිරි පන්ති වල වැඩ කරන්න පුළුවන් වෙන්නේ සිංහල විසේ. තව එකක් බලමු. කාන්තාර වලට ඔටුවා කදිමය. කාන්තාර වලට. ඒ කිව්වොත් ලොකු වලක් නෑ. කාන්තාර වලට කාන්තාරවට සම්බන්ධයි. කාන්තාරවලට ඔටුවා කදිමයි නේද? හරි. නාම පදවල ර අකුරට පසුව න බොහෝ විට මූර්ධජ වේ. එහෙම යෙදෙන අවස්ථා තියෙනවද? එහෙම තියෙනවද? ඔව්. බලමු පුතේ එහෙම තියෙනවද කියලා. ආ. බලන්න නාම පදවල ර අකුරට පසුව යෙදෙන න බොහෝ විට මූර්ධජ නේ. ඇයි පුතේ මේ නාම පදවලට විතරද මෙහෙම යෙදෙන්නේ මේ මුර්ධජ න යන්න වෙන පදවලට යෙදෙන්නේ නැද්ද වෙන පදවලට එනකොට ඒක වෙනස් වෙනවද නාම පදවල තියෙන මේ රයන්නට රයන්න අකුරට පසුව යෙදෙන්නේ මුර්ධජ න අපි කලිනුත් ඔය එකක් ඉගෙන ගත්තා නේද මොකද රකාරාංශයට පස්සේ යෙදෙන්න න යන්න මුර්ධජ න යන්න ඒ පුතේ රකාරාංශය කියලා හැදෙන්නේ මේ රයන්නට සම්බන්ධ එකක් තමයි රකාරාංශය. ඒ නිසා එතනත් මුර්ධන කියලා යෙදුනා. දැන් මෙතන තොරණ මේ හැම නාම පදයකටම පස්සේ මේක බහුවචනයට සමහරු ලියනවා තොරණ කියලා බහුවචනයට ලියන්නේ තොරණ කියලාමයි ලියන්නේ. දෙරණ සාරණ තීරණ මේ හැම එකක්ම අයන්නට පස්සේ දෙන අයන්න මුරුත දෙන මම ප්‍රශ්නයක් අහන පුතාලගේ
රයන්නට පස්සේ එදෙන ණයන්න හැම වෙලාවම මුර්ධද ණයන්නමද? මම පුතා කියන්නේ. උත්තරේ දන්නවා. නෑ. නෑ. එහෙනම් හේතුව දන්නවද? රයන්නට පස්සේ එදෙන ණයන්න දන්තද ණයන්න වෙන අවස්ථා දන්නවද? මොන අවස්ථාවේදීද? ක්‍රියාපදවල. පුතා දන්නවා. කියන්න බලන්න මේ මොකද්ද? කාටද කියන්න පුළන්නේ? පුතාම කියන්න බලන්න. ක්‍රියාපදවල ර අකුරට පසු යෙදෙන න දන්තජ නැරි. බොහොම හොඳයි. ඔයා කියපු එක හරියටම හරි නේද? ක්‍රියාපදවල මූර්තද මේ රයන්නට පස්සෙන් යෙදෙන්නේ දන්තදනේ. ඉස්සෙල්ලා නාම පදවල කිව්වා, දැන් ක්‍රියාපදවල කිව්වා. බලන්න. කරනවා. ඔව්, නයන්නට ඉස්සෙල්ලා රයන්න. රයන්නට පස්සේ දෙන්නේ මූර්තද නයන්න. නෙමේ දන්තද නයන්න නේද? ඔව්. ගරනවා. මේ ඔක්කොම ක්‍රියාපද. සූරනවා. හැබැයි අපි පහවසරටම යනකොට ඉගෙන ගන්න පුළුවන් තව අතීත කාල ක්‍රියාපද තියෙනවා. ඒකට නම් මුරුදද නයන්නක් යෙදෙනවා. අපි ඒක 3 4 5 4 5ට යනකොට ඉගෙන ගමු නේද? ඔව්. මේ මොකක්ද කාටද කියන්න පුළන්නේ පුතේ? අපි අර පුතාට කියන්න බෑ. මුරුදද ෂ අකුරට පසු යෙදෙන නෑ මුජ්ජද වේ. මුරුදද ෂ අකුරට පසු යෙදෙන නයන්න මුරුදද නවේ. මයි පුතාලට තේරෙනව නේද? මේකින් එකට කොච්චර අපිට ඉගෙන ගන්න තියෙනවද? දැන් බලන්න මේකේ මුර්ධජ ස අකුරට පස්සේ යෙදෙන න මුර්ධද න වෙනවලු. බලමු මේක ඇත්තද කියලා. ඔව්. පෝෂණය මුර්ධජ ස ඊට පස්සේ දෙදෙන්නේ මුර්ධද න. පාෂාණ ලක්ෂණ දූෂණය හැම එකේම මේ විදිහට යෙදෙනව නේද? ඔව් පුතේ. පුතා කිව්ව හරි. අපි තව එකට යන්ද? අපි තව ටිකක් වැඩිපුර බලන්න පුළුවන් ඉක්මනින් ඉක්මනින් එකට ගියොත්. හරි. තාල් ඒ මොකද්ද? කාටද පුළුවන් මේ කියන්න? පුතා කියන්න බෑ. තාලිජ ස අකුරට පසු යෙදෙන න දන්තජ වේ. ඇත්තද? තාලිජ ස වලට පසු යෙදෙන න දන්තජ වෙනවා? ඔව්. පුතාලා ඌ කියනවා. බලමු ඇත්තද කියලා. ඔව්නේ. දේශනය තාලිජ ස සට පස්සේ යෙදෙන න දන්තජ. සනිදා ප්‍රශ්න ප්‍රකාශන. පැහැදිලි නේද මගේ පුතේ? පුතාලට මේවා වෙන වෙනම දැන් අවබෝධ වෙනවා නේද? තව එකක් බලමු අපි. තව කියන්න බලන්න කාටද? පුතා කියන්න ඉක්මනින්. දන්තජ ස අකුරට පසු යෙදෙන න දන්තජ වේ. දන්තජ ස පසු අකුරට පසු යෙදෙන ස න දන්තජ න. ඒකත් ඇත්තද බලමු. ඔව්. කසනවා, වසනවා, නසනවා, ගසනවා. මේ ඔක්කොගේම න දන්තජ න වෙනවා තියෙන. හරි. තව එකක් තියෙනවා. කාටද පුළන්නේ? දුව කියන්න බෑ. ද අකුරට පෙර යෙදෙන අල්ලා යන්න. අල්ලා යන්න බොහෝ විට මුර්ධජ වේ. මුර්ධජ වේ. බලමු. හරි. ඒ දණ්ඩ බලන්න ඩයන්නට ඉස්සරහින් අල්ලා යන්න. රණ්ඩුව කණ්ඩායම මණ්ඩලය. දැන් 3 වසර පන්තියේ දුවලා පුතාලා මේක අවබෝධ කරගන්න මේ විදිහට. තව ඉහළ පන්තියට යනකොට මේකේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් එනවා. මුර්ධද අකුර වලට පස්සේ දෙන ණයන්න ඉස්සරහින් යෙදෙන ණයන්න එහෙම මුර්ධද ණයන්නක් වෙනවා. ඒක අපි 5 වසරට ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. මගේ දූලා පුතාලා 3 වසරේ 4 වසරේදී මේ විදිහට අවබෝධ කරගන්න මේක. පැහැදිලි නේද? හරි. මේකේ තව එකක් තියෙනවා. දැන් අකුරක වෙනස දැන් බලමු අපි. දැන් බසේ මුළු ගණන. දැන් අපි මේ අපි මේ විදිහට අකුරවල ඉගෙන ගත්තා වගේම තව අපිට ඉගෙන ගන්න පුළුවන් අකුරක වෙනස. අකුරක වෙනස මේ අකුරක් තව චුට්ටක් එක පැත්තකට වෙනස් කරොත්, එක අකුරක් වෙනස් කරොත් සිංහල භාෂාවේ කසුනේ සමස්ත අදහසම වෙනස් වෙනවා. අපේ මයි පුතේ දැන් ඔයාලා කතා කරන සිංහල භාෂාව එක වගේමයි, කතා කරනකොට එක වගේමයි. පොඩි හරි වෙනසක් කරොත්, ලියනකොට පොඩි වෙනසක් කරොත් මේ වෙනසේදී සම්පූර්ණ අදහසම වෙනස් වෙනවා. බලමු දැන් බසේ මුළු ගණන කීයද? ඔන්න බලන්න. මේ බලන්න. මුළු. බලන්න. මුළු කියපුවා මුල්ල යන පදේ බහුවචනේ තමයි මුළු. දැන් බලන්න. මුළු. සමස්තය සියලු. කියන එකට මේ මුළු කියන එක එකතුව කියලා කියන්නේ නේද? එකතුව සමස්තය සියලු දේ. අරකේ මුළු කියන්නේ මුල්ල. මුල්ල යන පදේ බහුවචනෙට තමයි මුල්ල.
මුළු කියන්නේ. මේකේ සමස්තය එකතුව කියන එක ගන්න. අපි බලමු තව සුළු. ඒකට මොකද්ද කියන්නේ? සුළු කියන්නේ මොකද්ද පුතේ? ස්වභාවය නේද? සුළු කියන්නේ ඒකේ හැටි. මෙන්න මේ සුළු කියන්නේ මොනවාද? ටිකක්. මඳක්. දැන් පොඩි දෙයක් දැන් අපිට සුළු ප්‍රමාණයක් දෙන්න කියලා. රතන තියෙන ලිස්සන සුළුයි. අපි කියනවා නේද? උඩ තියෙන ලිස්සන සුළුයි. ඒ වගේ ස්වභාවයක් තියෙනවා ලිස්සන සුළු. අපි බලමු ඒක. අන්න බලමු. පාර ලිස්සන සුළුය. එතන එන්නේ කොහමද? සුළු. අන්න බලන්න. ඒ නැන්දි කියවා හරි නේද? මයි පුතාලටත් දැන් ඒක අවබෝධ වුණා නේද? ලිස්සන සුළු කියපුවාම මේ බලන්න. සුළු කියන ඒකේ ස්වභාවය තමයි පෙන්වු කරේ. මේ සුළු ටිකක් මන්ද බලමු. ගෙම්බාගේ දිව ඇලෙන සුළුය. ඒත් ගෙම්බාගේ ස්වභාවය. හරි. දැන් බලමු. බිත්තර බින්දෙන සුළුය. ගහලා බලමු. බින්දේද කියන්නේ. නෑ නේද? බිත්තර බින්දෙන්නේ කොහෙද? නිකම්. හරි. බලමු. කැපෙන සුළු. ආවුද? ආයිද. සුළු රශ්මියක්. සුළු රශ්මියක්. මේ සමහරට අවුරශ්මියක්. ඊළඟට තව වචනයක් අපි ගමු. වනය. වනය කියලා ගත්තොත් වනය මේ වනය මොකද්ද කියලා බලමු. වනය කියන්නේ කැලය. මේ නයන්ෙන් ගත්තොත් අපිට හොඳ වෙන්නේ නැති ගොඩාක්කල් බෙහෙත් දාලා වන කරගත්ත විශාල තුවාලයක්. එහෙම තියෙනව නේද කකුල් වල? ඔව්. සමහර වෙලාවට තියෙනවා අලු. තව වචන කීපයක් බලමු. අලු කියන්නේ ආලෝකය. මේ අලු කියන්නේ බස්ම. අර අපිට දැවි ගිහිලා ඉතුරු වෙන කොටස් බස්ම කියලා අපිට හඳුනන්න පුළුවන්. මේ වලට ඇතුළු වූ මිනිසා දිය වලින් නාගත්තේ. වලට ඇතුළු වූ මිනිසා දිය වලින් නාගත්තේ. මේ වන් එකම අදහස. එකම වචන. වලට ඇතුළු වූ මිනිසා දිය වලින් නාගත්තේ. මොකක්ද එයා කරලා තියෙන්නේ? මේ වල. මේ එහා පැත්තෙත් වල. මෙයා මොකද කරලා තියෙන්නේ? මේ වල කියන්නේ කැලය. එහා පැත්තේ වල කියන්නේ හරන හැරපු වල නැත්නම් මේ දිය වල. මේ වලට ඇතුළු වූ මිනිසා දිය වලෙන් නාගත්තේ. දුවලපතරට පැහැදිලි ඇති. මේ මම පැහැදිලි කරපු ආකාරය හොඳටම පැහැදිලි ඇති කියලා හිතනවා. මොකද දැන් මේ වගේ පැහැදිලි කරලා ගොඩාක් ඉක්මනින් මම පැහැදිලි කරලා දුන්නට ඔයාලට මේක නැවත සැරයක් අපේ කල්පනා කරලා බලන්න. මේ අක්ෂර මාලාව, මේවා අක්ෂර, මේ විදියට අක්ෂරවල වෙනස හඳුනාගත්තොත් සිංහල භාෂාවේදී අපිට ගොඩක් අපිට වචන ඉගෙන ගන්න පුළුවන්. පහවසරට යනකොට අර ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙන්න පුළුවන් දුල පුතාලට. අකුරු ලියන්න අකුරුවල වෙනස ඔන්න අපේ සර් අද කියලා දුන්නා 3-4 පොඩිකන්ට නැනමිහිර වැඩසටහනෙන්. ඉතින් පුතේ අපි දැන් මතක් කරන්න යන්නේ මෙන්න මේ ආලුව ගැන. හතර ශ්‍රේණි ශිෂ්‍යත් ජයමගේ නැනමිහිර පෙරපුහුණු ප්‍රශ්නපත්‍ර කටලේ දැන්මම අරන් තියාගන්න නේද? එතකොට අපේ දරුවන්ට දැන්ම විභාගයට හුරු වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නපත්‍ර කටලේ කරාම විභාගයට හොඳ සූදානමක් ලබා ගන්න පුළුවන් පහ ශ්‍රේණියට යනකොටම. ඉතින් අපේ පුංචි දුවල පුතාලට 3-4 ශ්‍රේණිය පොඩ්ඩක් තද පාඩමක් කියලා දෙන්න. මහමායා බාලිකා විද්‍යාලයේ මහනුවර එරන්දු පත්මකුමාර සර් තමයි අපිත් එක්ක සම්බන්ධ වුණේ. අයිබෝවන් කියලා සමුදෙනවා සර්ට. අයිබෝවන්. ගෙදර ඉඳන් බලන ඉන්න දුවල පුතාල සියලු දෙනාටමත් අයිබෝවන්. පුතාල ඔයාලටත් සියලු දෙනාටම අයිබෝවන්. ඒ වගේම මොරටු මහාවිද්‍යාලයේ අපේ ආදරණීය පොඩිත්තු ඔබලන්ටත් සමුදෙනවා. ගිහින් එන්න ටටා. ඉතින් ඕගොල්ලන්ටත් පුතේ ආදරෙන් අපි සමුදෙනවා. 3-4 පොඩිත්තන්ට හැමදාම අපි මතක් කරන්නේ දැන් ඉඳලා බය වෙන්නේ නැතුව ටිකෙන් ටික මේ විභාග කටයුතු වලට සූදානම් වෙන්න. එතකොට අනිවාර්යයෙන්ම අපේ පුංචි දුවල පුතාලට පහ ශ්‍රේණියට යනකොට ශිෂ්‍යත්වයේ ඉහළින්ම ජය ගන්න සමත් වෙන්න පුළුවන්. ගිහින් එන්නම් අපව හම්බ වෙමු.